ඔය කුකුලා සරට හදාගනි ආ දැන් උඹ උඹ දැන් උඹ 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 දන්නවද දැන් කුකුල්ලොන්ට මාළුන්ට පණ දීලා තියන්නේ කියලා මේක මං කියන ෆස්ට් ටයිම් මේ කතාව වැඩි වටකින්ද ඒකට ගියාම සල්සප්පුණා තෙල්හට්ටියට නම් කියලම කියන්නේ මේ මම රිජෙක්ට් වෙනවා අන්තිමේට මොකද වෙන්නේ සෙට් එකේ බූරුව වුණාට කමක් නැහැ ෆ්‍රේම් එකේ වීරයාවියා මම කේප්ස් එකේ ඉඳන් රෑට ගණන් කර කර එකට එක පැන පැන යනවා මම පැනපු කොටුවක් මේ බොරුවට කොණ්ඩේ වවාගෙන නළුව කියන කොණ්ඩේ වවාගත්තා දැන් මමගේ මේ පිටරූපේ මේ 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 කරේ ඉන්ටර්වයුව කලින් තනියම කරන්නද එදනේ ටොයිලට් එකේ ඉඳගෙන එහෙම දොර තියෙනවානේ මම දොරල් තමයි මගේ ප්‍රසන්ට හෙලෝ අයියේ මේ මං ඇවිල්ලා ඉන්නේ කවුද මේ මම අයියාර සංගීත් මල්ලි අර අනුරාධපුර ඉඳන් ආවේ හරි දුකයි අර ඉන්නවා රෑලි වෙනකන් හෙට උදේ වෙනකන් පාන්දර තීරණ ගන්නවා හෙටල් නිකන් ඉන්නවා හෙට වෙනකන් අත තියෙන්නේ සයික හරිටම මේ සයිකෝ එකක්ද ඒක සයිකෝ එකක් සීරියස් මට මට ඇත්තටම ඇඬුණා මම පෙරදුනා මේ ඔන්න මෙන්න රේස් එකේ දුවලා 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 වල දෙක හීනයක් වගේ වුණා දෙයක් මට උනේ නළුව කියන කතාව නෙවෙයි මේ ගෑනු හේනවා මට හරි ජොලි ගණිකාව සිංහලෙන් කටි යන වෙනවා මම හරි ආසයි බලාගෙන ඉන්නවා රැරගෙන බලන් ඉඳලා මට මම අහලා තියෙනවා මේවා මේ ගෑනු අය මේ පාන්දර පොඩි හෑන්ඩ් බෑග් දාගෙන ඉති මම මේ සෝසුයි බතුයි කකා ඉඳලා තියෙනවා මේ කන්න නැහැ කේප්ස් එකේ ආයුබෝවන් සියලු දෙනාටම කවඩියා එහෙම නැත්නම් සංගීත් ප්‍රභු මේ සංගීත් ප්‍රභු කියන කෙනා මට හම්බෙන්න මම සැලොන් එකට එනවා සංගීත් ප්‍රභු එකට මේ මෙතෙන්ට එනකොට තමයි අවිල්ල බලනකොට අයියත් එක්ක කතා බහ ගන්න හම්බෙනවා ඉතින් කතා කරනකොට මම දකිනවා ලංකාවේ අනිත් නළුවන්ට සාපේක්ෂව සුපිරි මනුස්සෙක් හොඳ හදවතක් තියෙන මොකද ගොඩක් දෙනා සමහර වෙලාවට අර හොඳම පීක් එකට එනකොට නියම් වෙන මහාන් තත්ත්වකමක් ඉන්නවා අමුතු දෙයක් මම වාගෙන ඉන්න බෑයි එහෙම නොමැති කෙනෙක් ඒ දේ ගෑවිලාවත් නැති කෙනෙක් ඉතින් සංගීත අය සැලොන් එක ආවට පස්සේ තමයි හම්බෙන්නේ කතා බහ කරන මම කොයි පොඩි ඉන්ටර්වියු එකක් මම ඉනවා ඊට පස්සේ කැමති වෙනවා වැඩේ කරන්න හැබැයි වැඩේ කරන්න ඉන්නකොටම පොඩි කරදරයක් එනවා කොරෝනා වලින් කොහමරි දවස් 20කට විතර පස්සේ අපි ආයෙ හම්බෙලා මේ වැඩේ කරනවා ආයිබෝන් අය ආයිබෝන් පුරේ කොල්ලෙක් නේ මට කියන්නකෝ සංගීත ප්‍රභු ආරම්භය ඇත්තටම මම ඉපදුනේ බදුලේ ලුණුගල කියන ගමේ ඊට පස්සේ අම්මලත් එක්ක අපි යන පොඩි කාලෙම සාමාන්‍ය මම හතර වසර වගේ අනුරාධපුරේට. ඉතින් මම හැදුනේ වැඩුනේ ඔක්කොම උනේ ඉතින් අනුරාධපුරේ. පාසල? පාසල නම් ගොඩක් ගියා ඉතින් මුලින්ම ඉතින් ලුණුගල මධ්‍යම විද්‍යාලේ ඊට පස්සේ මම අනුරාධපුරේට ගියාන් පස්සේ මහින්ද මහවිද්‍යාලේ නිවත් වෙ ජීතිය. ඊට පස්සේ ආයෙ මහින්දලේ මහවිද්‍යාලේ ආයෙ නිවත් වෙ ජීති ඉතින් ස්කෝල් වලින් වැඩි කර කර පන්න එහෙම කේසද කි? නෑ ඒ වැඩි කියන්නේ ඒත් වැඩි ප්‍රශ්න ටිකක් තමයි මේ. ඇතරම පොඩ දඟයි ඉතින් පොඩි කාලේ දැන් තමයි පොඩ්ඩක් ඉතින් ඔය විනිතලා තියෙන්නේ දැන් මම මෙහෙම කියන්නකෝ දැන් කවඩියා කියන්නේ අපි අනිත් චරිතවලට වඩා අපිට ගොඩක් ලව් එක ඇති උනේ කවඩියා කියන චරිතෙන්නේ කවඩියා කියන චරිතයමද සාමාන්‍ය ජීවිතෙත් නෑ නෑ ඒ වගේම නිකන් අර විහිළුවෙන් ඉන්න නෑ ඇත්තරම මම සාමාන්‍ය ජීවිතෙන් අර වෙලාවකට හරි කියන්නේ යාළුවොත් එක්ක ඉන්න දන්නවා ඉතින් ඒ ආතල් එකේ ඉතින් හැබැයි ගොඩක් වෙලාවට මම අර කවඩියා කියන චරිතේ ඉතින් මට ඒකත් එක්ක වෙනස් වුණා මොකද මගේ ජීවිතේ කියන්නේ මම කවඩියා කියන්නේ මම ජීවිතේ දැක්ක කොල්ලෙක් ඇත්තටම මේ බුලත් විතර කරනවා හැබැයි මම ස්ක්‍රිප්ට් එකේ තිබ්බේ නැහැ මේකක් බුලත් විතර කරනවා මොකද හැබැයි මේ මට තේරෙන්නේ කියන්නේ උ ලව් කගේ මම කවඩියා ගේ ඉඳන් ගත්තොත් කවඩියා කියන්නේ සරාට ආදරය කරන කියන්නේ මගේ නායකයා මු මෙයා තමයි මගේ පිතෘූපය මම වෙන්න හදන්නේ මෙයා වගේ කෙනෙක් හැබැයි අර ඇඟපත්යෙන් ඒදී නැතුණාට හිතින් ඒ වගේ වෙන්න යනවා
හැබැයි අර නුගත්කමත් එක්ක ඒක එන්නේ නැහැ. නුගත්කම කියන්නේ සමාජීය දැනුම. දැන් ඉගෙනගත්ත මනුස්සෙක් නෙවෙයි සරා කියන්නේ. හැබැයි සරාට තියෙන සමාජීය දැනුමක්. මොකද සරාගේ තාත්තලාගෙන් දැකපු දේවල් ඒ දේවල් එක ඉතින් සරාට එහෙම දෙයක් තිබ්බට يعني කවඩියාට එහෙම දෙයක් නැහැ. ඉතින් අර කවඩියා කියන නමත් අර ඒ කියන්නේ එහෙම වෙලා තාත් පහත් වෙලා තියෙනවා ඉතින් අර ඒ වගේ අර කවඩියකෙන් චරිතේ මට දැනුනේ එහෙම මම සාමාන්‍යයෙන් චරිතයක් ගත්තම ඇත්තටම මේ ජීවිතය හදාගන්න බලි මම එකක් මූට වයස කීයද මූ ඉගෙනගෙන තියනවාද මූ මොනාද කරන්නේ මූ ගැජුවට් මොනාද මූ කොහොමද බලන්නේ මූ මොනාද හැම වෙලෙම කරන්නේ මූ බුලත් පිට කනවාද මූ බලන විදිය මූ හැසිරෙන විදිය මූ කොහොමද කතා කරන්නේ ඒ වගේ දේවල් ඉතින් කවඩියාට හදාගත්තා මම වෙන මේකක් එහෙමයි හරි මට කියන්නකෝ කවඩියා වෙන්න හරි සංගීත් ප්‍රභු කියලා තමයි රටේ අයිකන්යක් හැදෙන්න පටන් ගන්නමක් ඇතිනේ ඒ පටන් ගන්න පොඩ්ඩක් කතා කරමු මොකද අපි දැන් පොඩ්ඩක් කතා කරා මට ආයතන කතා වහන්න මුලින්ද පටන් ගන්නම ඉතින් හරිම අමුතු දෙයක් ඉතින් මගේ ජීවිතේ අර මං දන්න තරමට අර මිනිස්සෙක්ට අර හිතේ ශක්තිය කියන දේ තමයි මගේ ශක්තිය එක ඒ කියන්නේ මම අනුරාධපුරේ තමයි පටන් ගන්නම මම නළුවෙක් වෙනවා ඒක මොකද නාට්‍යයක අවස්ථාව ලබා දෙනවද නෑ මම මාව නළුවෙක් වෙනවා කියන එක කියන්නේ මේ මම නළුවෙක් කියලා නෑ ඔව් අපි මම නළුවෙක් වෙලා ජීවිතේ ඒ කියන්නේ මම අනුරාධපුරේ ඉන්නකොට මම නළුවෙක් වෙලා අපි මගේ හිත කියන්නේ හිත අපි මම ටීවී එකේවත් කොහෙවත් නෑ අපි මම හිතෙන් හදාගෙන ඉන්නවා ඉතින් මම දැන් නළුවෙක් කියලා මම ඉස්කෝලේ කියන්නේ එළවලු කාලේ කියන්නේ මම ගත කරන්නේ තනිකරම මේ නළුවෙක් විදියට ඒ කියන්නේ හරිම විහිළු කතාවක් ඉතින් මේ මම සාමාන්‍යයෙන් එළවලු ක්ලාස් යනකොට බොරුවට කොණ්ඩේ වවාගෙන නළුව කියන්නේ කොණ්ඩේ වවාගත් අය දැන් මමගේ මේ පිතරූපේ කොණ්ඩේ වවාගත් අය නිකන් මම ඇත්තටම මේ මෙහෙම අත්කොට ෂර්ට් එකක් ඇඳලා මේ වගේ ඒ කියන්නේ අර අපි බොඩි ආවර් කියලා ක්‍රිකට් බැහැදීම දාන්නේ ඔය දෙකක් දාලා නිකන් මම නිකන් වෙනස් කෙනෙක් වෙන විදියකට සයිඩ් බෑක් එකක් මට මතකයි බැනර් එකකින් මහගෙන ඉතින් මේ මං එහෙම ගත කරා මගේ කාලයක ඒ කියන්නේ මේ තමයි කලාවේ නළුවෝ ඉන්න විදිහ මම දකිනවා ඉතින් අර මං එතකොට ඒ ලෙවල් කියලා නාට්‍යයක් ගියා මතකද දැන් ඒ ලෙවල් ඉවරයි කියලා එතකොට ඒ නාට්‍ය අභාෂේ මේ නළුවෝ ඒ කියන්නේ නයිකිත් එන්නේ නළුවෝ වෙන්න හදනවා කියලා මම ඒක තමයි ප්ලෑන් කරගන්නේ ඉතින් අන්න නළුවෝ ඉතින් ඒක තමයි මම හිතන්නේ ඉතින් පටන් ගන්න මමගේ ඉතින් ඒකත් එක දිග කතාවක් තියෙනවා කියන්නද කතා කර කතා රයිට් ඊට පස්සේ ඉතින් මම ඔහොම කාලෙත් එක්ක ඉන්නකොට ඉතින් මට හරිය නළුණක් තිබ්බා ඉතින් මම හරියට අර නළුවා කියන එකින්ම يعني මම ආරුඩ වෙලා හිටියා කියන මම සමාරූපේ වෙලා උත් නෑ මම නළුවා ඇවිදින විදිය කතා කරන විදියට බයි කියන මම ට්‍රයි කරන බොරුවට මේ නළුවෙක් නෙවෙයි මම ප්‍රෝග්‍රෑම් වලට ගිහලා කතා කරන විදිය මේ කරා ඉන්ටර්වයුව කලින් තනියම කරන්නද එදිනේ සීරියස් කතාවක් කියන්න මේ අතනම අපේ ගෙදර ටොයිලට් එකේ මම ටොයිලට් එකේ ඉඳගෙන මම මේ අපේ දෙක එහෙම දොර තියෙනවානේ මම දොර තමයි මගේ ප්‍රසන්ට මම මගෙම ප්‍රශ්නයක් අහනවා මේ සත්‍ය කතාවක් ඉතින් ආ මේ මම උත්තර දෙනවා මම අහනවා ඒකල මම බලන කට්ටිය බලාගෙන ඉන්නවද කියලා මිත්‍යෙන් දැන් තමයි හිනත් වෙනවා මං එයාලට ඉතින් මේ මම ඉතින් මම මගේ පොඩි කාලේ මම ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා ඉතින් එහෙම අපු ගමනේ තුල ඉතින් සුන්දර අත්දැකීම් තියෙනවා මොකද මම කොළඹට එන මැද කාලේ මම ඔය මං අර කියන්නේ පොඩි කතා ටිකක් ඉතින් අපි කතා කරා අපි ගියමු අපි ඉතින් මමත් එක්ක ඉතින් කතා කරලා ඉතින් කතා ඒ කතාව හරි ලස්සනයි මම ඉතින් නළුවෙක් වෙන්න දැන් හින්න දකින කාලේ මට ඒක සුන්දර කතාවක් ඒ කියන්නේ මම කොළඹට එන්න කලින් මැද කාලේ තුල මේ හොඳම අත්දැකීම් ටික විතරක් කියනවා මට මේ කතා කරනවා එක අයිය කෙනෙක් අපි ඉතින් හරියම් මෙලිම අයියා නාට්‍ය නැද්ද නාට්‍යයක් හරි ආසයි රඟපාන්න ඉතින් ඒක ඉන්න කාලේ මේ මට මෙහෙම පේරාදීනේ ෂූට් එකක් තියෙනවා මල්ලි මේ එන්න පුළුවන්ද ආයිය අයියේ මම එන්නම් අනිවාර්යෙන් මං එනවනේ ඉතින් මල්ලි හැබැයි හෙට තියෙන ෂූට් එක හරි හෙට නම් මම එන්නම් කියලා මම ටග් ගාලා අම්මට කිව්වා මම දැන් නළුවෙක් වෙන්නේ මිස මම ආයි කෝල් එකක් ගත්තා අයියේ කොහොමද මේ ඔව් හොඳ කැරක්ටර් තියෙන මල්ලි මම මේක තමයි මගේ පොයින්ට් එක ඉතින් මම දැන් ගෙදරින් රෑ ට්‍රේන් එකේ ඇවිල්ලා මං කොහමරි පොල් ගහවලට ඇවිල්ලා තමයි පේරාදීනේට ආවේ කොහරි පාන්දර වෙද්දි මම ආවා ඉතින් මම ඔහොම පේරාදීනියට ඇවිල්ලා ඉතින් ටිකක් වෙලා ස්ටේෂන් එක ඉඳලා කොහොම හරි කඩුකයි ඉතින් ගමන මේ මම උදේ පාන්දර ගන්නවා හෙලෝ අයියේ මේ මම ඇවිල්ලා ඉන්නේ ගම කවුද මේ මම අයියාර සංගීත් මල්ලි අර අනුරාධපුරින් ඉඳන් ආවේ
මල්ලි එහෙම දන්නේ අපි ෂූට් එක හෙට දාගත්ත කොල්ලෝ හෙට 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 කියලා මං අයියේ කියන්න කලින් මට ඒ ෆෝන් එක කට් වුණා. ඉතින් දැන් මං පේරා දෙන්නේ. දැන් මගේ හිතේ තියෙන මම දැන් ආයේ හැරිලා ගියොත් යකෝ මං බොහොම අමාරුයි මේ නළුවෙක් වෙන්න ආවේ. ඕක මිස් වුණොත් මට අපරාධේ. රයිට්. මං ඉන්නවද ඉන්නවා රෑලි වෙනකන් හෙට උදේ වෙනකන් ඉන්නවා. පාන්දර තීරණ ගන්නවා හෙට වෙනකන් ඉන්නවා කියලා. හෙට වෙනකන්. නෑ මට යන්න දන්නේ නැහැ. අතන මට යාළුව නැහැ පේරා දිනේ. ඉතින් මම මෙහෙම ස්ටේෂන් එකේ ගියේ. වාරලවම මට වැඩි පුරුද්දක් උතුන කකුල් දෙක වල්ලනවා මම. නැඩි ඉතින් කට්ටියත් බලලා දැන් නෝන්ඩිත් වගේ. ඉතින් මම මට හොඳයි මම මොනාද උදේ කාලේ ඉතින් ඔහම කාලේ දැන් මට හරි මේක ෆිල්ම් එකක්. ඉතින් මම ස්ටේෂන් එකේ යන කට්ටිය දිහා බලනවා. ඒ වෙනකොට ෂාරුක් ඛාන් කතා එමත් අහලා තියෙනවා. ඒ එතකොට මේ මම වැඩි නළු හොම් වෙලා තියෙනවා. දැන් මම කොහොමද නළු සීන් එක කියන්නේ? ඒ කියන්නේ මම කියන්නේ මට තියෙන්නේ හරියටම මේ සයිකෝ එකක් දෙක. සයිකෝ එකක්. සීරියස්. සපත්තු දෙක වුණත් මම දාන්නේ මම සපත්තු දෙක දාන්නේ. එනේ මම හරි නීට් අඳිනවා මේ පොඩි දේවල් වලට. මම මොඳ හොඳට කිට ගාලා බෑකෙත් මෙහෙම තියාගෙන දැන් ස්ටේෂන් එකේ ඉන්නවා. දැන් මම ඉන්නේ පොරොන්ටත් දැන් පොරවල්ලටත් මම නිකන් පොඩි මීටර. හැබැයි ඒත් මම ගණන් ගන්න නැති හොම හොම ඉතල ඉතින් ඔන්න මම රෑ ගත කරලා මම ස්ටේෂන් එකම නිදිය ගත්තා. මට මතකයි හොඳට අද වගේ මේ ඔය පෙරාදීනේ අමුදු රැප්පයක් තියෙන්නේ. ඕකෙන් රේන් දත් මැද ගත්ත කියලා මෙහෙමකට මම යන්න දෙපේ ඒ සෙට් එකට. මොකද මම ඉතල නල්වා. දැන් මට මේ මේන් රෝල් එකක් වගේ මේන් රෝල් කියන්නේ කැරක්ටර් ගන්න. මෙතන හොම් කරලා දැන් ඔන්න ඔන්න ඒක ගත කරපු රාත්‍රියට සුන්දරයි. ඉතින් ඒක අද්දගීම ගන්න බෑ. කොච්චි කොච්චි ස්ටේෂන් එකක ඉන්න ෆීල් එක මම දන්නේ නෑ නළුවෙක්ට ගන්න බෑ කියලා. මොකද දැන් මම නළුවෙක් කියලා හිතාගෙන ගත්තේ නෑ ගන්න උනා. ඉතින් මම ඔන්න ෂූට් එකට ගියාන් පස්සේ දැන් මම යන ගම් මාන චිත්‍රපටියක මම හිටියේ. මම දැන් ඉන්නවා මම ජනප්‍රිය වෙලා මම දැන් ඒ කියන්නේ සම්මානයක් ගන්න තැනකට වගේ මම ඒ කියන්නේ මයින්ඩ් එක හදාගෙන වගේ එකක් තිබ්බේ. ඉතින් ආටි ඉතින් මට කැරක්ටර් එකම වෙනවා. ඉතින් මං ගියාන් පස්සේ හැටක් වගේ සාමාන්‍යයෙන් ක්‍රවුඩ් එකක් මෙහෙම ඉන්නවා මේ අම්මට සිරි. මං ඉතින් හොඳයිනේ 60 ඇතුලේ වැඩ. මම දැන් මම වෙන්නද කියලා වදී. මේ ඇත්තටම මේ මගේ ජීවිතේ මට හම්බෙච්ච හොඳ නළුව දිනේ තමයි මේ දෙන්න ඉන්නකොට මේ දැන් මට දැන් අර මගේ තිබි හීනේ ලෝකෙ නිකන් නැති වුණාද නැහැත් නෑ මගේ තියෙනවා. මම ඩිරෙක්ට් එක ඇසිස්ටන්ට් කෙනෙක් කියලා මල්ලි වන් තමයි කතා කරේ. දැන් කියන්නේ මෙහෙන මාර්ගවලින් මම දැකලවත් නැහැ මෑන්ව. අරන්න අතනින් එවිදයි යන්නේ කියලා. මෙන්න මෙතන නළුවෙන් එළිය රඟපානවල අර අර කඩේටත් පොඩ්ඩක් ඇහිමින් වගේ මේ මට යන්නේ කිව්වා. කියන්නේ කඩේ කියන්නේ ටික දුරයි ඉතින් මීටර. හරි දුකයි අර. මම ඊට පස්සේ පොතකුත් දුන්නා මේ ආමි පොත අරගෙන යන්න. පොත අරගෙන යන්න කියලා පොතත් දුන්නා පස්සේ දැන් අම්මට මේ මොන විකාරයක්ද කියලා හැරෙන්න තුනක්. දුකයි තුමා. ඒ කියන්නේ මේ ඒක ඇත්තටම මේ අර මිනිස්සෙක්ට සියලුම හීන ටිකනේ කඩන් වැටෙන ටික් මට ඇත්තටම ඇඬුණා. මම ඒවා හරි ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙලා අපේක මට ඇත්තටම ටික හරි මෙහෙම කිව්වා. අර අම්මට කිව්වා නම් මම නළුවෙක් වෙන්න එනවා කියලා. එතන නිකන් ඒ දේ කරන්න බැරි වුණා වගේ. සම මේ ඒක මාරයි. ඒක ඔයා ඒ කියන්නේ මං හරියට නිකන් මං පෙරදුනා මේ ඔන්න මෙන්න රේස් එකේ දුවල වල දෙක හීනයක් වගේ වුණා දෙයක් මට උනේ. ඉතින් මම හැබැයි ඒත් හිතුවා හරි මේක තමයි පොයින්ට් එක. මට පොතක් දුන්නා ඇතර. කමන්නේ. මේකෙන් මං උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා මම මෙහෙම අතේ පොතක් කර ගියා. වෙන දෙයක් කරා. එන් තමම අවිදැන්දි මම පොතක් ඩිරෙක්ටර් මතක මල්ලි අන්න මට ඔහොම දැනගත්ත මට මේ පොත තමයි රයිට් පොත කරකුවා. මාව නළුවාගේ නිලියකින් මේ ඇයිනේ යන්න දුන්නා. අන්න මාව කැමරාවෙන් දැක්කා. දැන් මට ඒ කියන්නේ මට මම බලාපොරොත්තු වෙලා එතන ඒ නළුවාගේ තැන ජීවිතේ. හැබැයි මට එදා ඈතින් යන්න තිබ්බ චාන්ස් එක මම ළඟට එන්න හදාගත්තා. ඉතින් මම හිතනවා මේ ඒක තමයි පටන් ගන්න. හරි පටන් ගන්න. එහෙම ආපු සංගීත ප්‍රභූ කොළඹට එන්නේ කොහොමද? කොළඹට එන්නේ ඇයි? කොළඹට ඒ කතාවත් හරි මම ওই මැද කතාවන් කියේ මම දිග වැඩිද මන් දන්නේ මේ කතාවට දිග මේ කතාවක්. මොකද මම මේ ඒකේ මැද ෂෝට් කළා තමයි. මොකද මම කණ්ඩ දේව නැතුව මම මේ කියන්නේ මේ. ඉතින් කොළඹට එන්නේ ඉතින් හරිම දුක්බරයි ඉතින් කතාව. කොළඹට එන්නේ වර්ක්ෂොප් එකකට 2015 දුරුතු සිනමා පාසල ජීවිතේ පටන් ගත්ත තැන රවින්ද්‍ර විජේරත්නයි තරංගසේනක මහත්මයලා දෙන්න තම පවත්තා. ඉතින් අම්මා පත්තරෙන් දෙකල් තමයි මේ පුතේ මේකට යන්න. ඉතින් මම කොළඹට ඇවිල්ලා ඒ වර්ක්ෂොප් එකට එනවා. ඉතින් ට්‍රේන් එකේ
ඉස්ලාම අනුරාධපුරයට ඇවිල්ලා බස් එකේන උදේට 2:45 විතර බස් එකක් එනවා බස් එකේන මොකද නැත්තම් ඉන්න තැනක් නැහැනේ කොළඹ කවුරු 2:45ට ඇවිල්ලා බැහැලා මම වෙලාවකට 2:45 බස් එක 4:50ට 4:20ට වගේ බස්සනවා මේ ෆ්ලෝටින් මාකට් එක ගාවේ මම ජීවිතේ හොඳම තවත් අත්දැකීමක් මම ෆ්ලෝටින් මාකට් එකේ මෙහෙම වාඩි වෙලා ඉන්නවා සීතලේ කාතල් එක මේ මම ඇවිල්ලා ඉන්නේ ජීවිතේ ජය ගන්න මොකද මම නළුවෙන්නේ නළුවෙක් කියලා නේ නළුවෙක් ඉතින් මං එහෙම වාඩි වෙලා ඉන්නකොට මගේ හිත මාර බලාපොරොත්තු හැදුවා උදේ පාන්දරේ මොකද මගේ හොඳ දේවල් මම නිකුත් කරා මම නළුවෙක් මම නළුවෙක් එතකොට මම හැම වෙලෙම මගේ හොඳ දේවල් නිකුත් කරා පරිසරයෙන් නිකුත් කරා කියන්නේ මේ මම එකයි කියන්නේ මිනිස් හිත කියන දේ මම පොඩි කාලේ තීරණය කරා මම කොහොමද නළුවෙක් වෙනවා කියන එක සමහන් ටීවී එකේ ඇතුළේ රඟපානවා කියන අත්දැකීම තුළ මම ඒ ඉඳලා ඒ වර්ක්ෂොප් එකට මම යනවා පාන්දර උදේ මට ඒක මේක මැද්දේ තුල තියෙන එක එක අයවිල මාත් එක්ක කතා කරනවා ගෑනු වෙනවා මට හරිය ජොලි මං මේ පොඩි දෙයක් බයයි කියන්නත් ඒ කියන්නේ මම වාඩිලා ඉන්න දවස්වල ගණිකාව සිංහලෙන් කටි යන වෙනවා මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒක මේ ඊනා වෙලා කියන්න උන් දෙන්න මේ මම ඇත්තටම තියනවා ඒ වගේ දේවල් ගණිකාවෘත්ති නෙවෙයි මම කියන්නේ ඒ කට්ටිය කොහොම හරි කින්ද මන්දරි මම ඒක මෙහෙම අර බංගුට්ටුල ඉඳගෙන මේ මම බැලලත් බලනවා මේ මම කට ඇරගෙනත් බලන් ඉඳලා මට උඩු මොකද්ද මේ ඔහොම මම ඉඳලා ඒක උදේ පාන්දර මගේ අත්දැකීමක් ඔය බලන් ඉන්නේ ඒක කියන්නේ මම බයයි ඒ කියන්නේ මගේ බය මේ මේ බලන් ඉන්නේ මැජික් එකක් මේ මම අහලා තියෙනවා මේවා කියන්නේ මම මෙහිමයි සමාජයේ මම කොළඹ එහෙම අප්ඩේට් එකක් නැති කොල්ලෙක් මම දකින්න දී මේ අම්මාර සිරි මේ මිනිස්සු මේ ගෑනු අය මේ පාන්දර පොඩි හෑන්ඩ් බෑග් දාගෙන ඉතින් මම මේ නළුව කියන කතා නෙවෙයි මේ මම අර ඔයාට මගේ විට් එකට සා මේ එහෙමනේ මමගේ මගේ අද්ද කියන මම මේ කොළඹට එන කතාව මම කියන්නේ ඉතින් මම බය වෙලා බලාගෙන මාරයිනේ ඔන්නම එළියේ වෙනවා මම ටග් ගාලා ගිහිල්ලා දත් මැදලා කරලා රුපියල් ඇත්තටම මම ගන්න කාලේ රුපියල් 20යි ගන්නෙ. දත් මැදලා ටග් ගාලා මූණ හොදලා බාගෙට දත් මතින් ඉතින් එහෙම කළා මම පාන්දර වර්ක්ෂොප් එකට යනවා. ඔහම කාලෙත් එක්ක මම 11 වර්ක්ෂොප් එක ඉවර වෙන බේ වර්ක්ෂොප් එක 3යි කාලට වගේ ඉවරයි 3:45ට ගන්නවා ට්‍රේන් එකක්. ඒතර මම 3:45 ට්‍රේන් එකේ එල්ලෙන්න ඕනි එක්ස්ප්‍රස් එකේ. ඔව් බලන්න. සල්ලි කියන්නේ ඉතින් අම්මා අපිට වර්ක්ෂොප් එකට සල්ලි දෙන්න ඕන අම්මා ඉතින් මාර්ගය මං කියවුවා. ඉතින් මට ඔහම සල්ලි දී දී මේ යම් කිසි කාලෙකින් මාස ගාණක් ගිහිල්ලා මට ඉතින් ඒ කියන්නේ මම නළු සීන් එකකින් ඉන්නේ. අනේ ඇත්තටම මට සල්ලි දී ගන්න බැරුව එක සතියක මම යන්න නැතු ඉන්නවා වර්ක්ෂොප් එකට. ඉතින් ඇත්තටම මේ අපේ තරංග සර් මට කතා කරලා එයින් බාවි නැති කියලා ඒව මං කිව්වා මේ හරි සර් මං එනවා මේ ඉන්න බැරුණා එහෙම ලැජ්ජයිත් එක්කනේ. දැන් ඇතු මම ඊළඟ සතියේ ගියේ නැහැ සල්ලි මට හොයා ගන්න බැරුණා. ඒ වෙලාව කියන්නේ මාස 5ක් 6ක් ගිහිල්ලා. මේ මං මේ කතාව මං හිතන්නේ මේක මං කියන ෆස්ට් ටයිම් මේ කතාව. මේ කතාව මගේ යාළුවෝ ටික දන්නවා. මං කොහොමද සල්ලි දෙන්නේ? හැබැයි මේ කියන්නේ මගේ අම්මයි මට ඉල්ලුවත් අම්මා හැම අනිවාර්යයෙන්ම මට දෙනවා. හැබැයි කැමති නැහැ ඉදිරින් ගන්න. ඒ කියන්නේ ලොකු කමක් නෙවෙයි. නෑ නෑ ඒක. ඒ කියන්නේ මට හිතුණා මේ අත්දැකීම ගන්න. ඉතින් අපේ අම්මා දන්නේ නැති තැන් තියෙනවා මගේ මේ කතාවේ. සමහර අම්මා මේකෙන් දැනගනි. අම්මා දන්නේ නැහැ මේ කතාව. මගේ ජීවිතේ. මං එන්නේ කොට්ටාවට. කමර්ෂල් බැංකුව ගාවින් බහිනවා මම හරිද? මේ ඊට පස්සේ මේ අය ෆාරදිගේ ඇවිදගෙන ඉන්නවා පාන්දර මම. ජොබ් එකක් හොයාගෙන. මේ ඇත්තටම මේ චමිත්තයම මතක් කරන්න ඕනේ මේ. ඔය හොඳ යාළුවෙක් මේ ඔය වැඩි වටකින්ද? ඔතන අපි බැහැලා කමර්ෂල් බැංකුව ගාවින් බැහැලා ඉතින් අපි දෙන්නත් එක උන් පයින් යනකොට වීරසිරි තියෙන උතන වීරසිරි ගාව ඉඳන් අපි දෙන්නම පයින් යනවා මේ ජොබ් බිල්ලෙල්ල මේ දැන් හෙට වර්ක්ෂොප් එක මේ සෙනසුරාදා හෙට දවසට මොකද වැඩක් කරලා කියන්නේ සම ඉන්න තැනක් හොයා ගන්න ඕනේ ඔහොම හොයන් ගිහලා ෆයික් කමක් නැහැ ජොබ් නැහැ නේ කොහෙවත් අපිට වැඩ බෝඩිමක් හොයමු
අපි ඕම හොයනොත් ඔය උතන බංගලාවට වර අපිට කොහමද කොම කොමරි මෙන්න හම්බෙන අපිට මෙන්න මේ වගේ මේ මගේ සැලුන් එකටත් වඩා අඩි 10 කුත් නැති පොඩි කාමර කැල්ලක් ඉතින් රුපියල් 2000කට කෙනෙක්ට 2000යි අම්මා අවෙන් රුපියල් 2000කට කොළඹින් නම් මිලක මායි මගේ යාළුවේ සල්ලි හොයාගත්ත කොම සල්ලි සල්ලි දෙන්නම් කිව්වා ආ දෙන්නම් මින්ද මි රෑ රෑ මේ විදා රෑ අරංගාව පිටිකෙන් කාලා බිලා ඔන්න ඊළ පස්සේ දවසේ තමයි අපි රෑ නිදීගෙන තීරණය කරන්නේ දැන් ජොබ් එකක් නැහැනේ යාළුවන් අපි හිතුව වර්ක්ෂොප් එක යාළුවන්ගෙන් ඉල්ල ගන්න පුළුවන් ඒ කියලා ජොබ් එකක් ආයෙත් ට්‍රයි කර හරි ගියන ඊට පස්සේ අපි ආය ඊට පස්සේ දවසේ යාළුවත් එක්ක ඕම එනවා මේ එක තමයි ඉතින් මගේ ජීවිතේ ලස්සනම කතාව මේක දන්න ඇත්තම කිහිප දෙනෙක් මං හිතනවා මේ දැන් ඉතින් මේක කවර කමකුත් නැහැ මොකද දැන් මේට අවුරුදු 5කට විතර කලින් කතාවක් නේ මං ඔහොම යනකොට අන්න අතර KFC එකේ මේ මැනේජර් මහත්තයද මන් දන්නේ මොකෙද්ද මේ මතු ගගා ඉන්න මේ සිකියුරිටි එකක් ඇඳගෙන රයිට් ෆස්ට් ටයිම් උදේ පාන්දර නෙමෙයි මෙතන මේ යනකොට මේ ජොබ් හොයන්න යනවා බැලුවා ඩයල් එක මෙතන නිකන් පොඩි රෙස්ටුරන්ට් එකක් වගේ KFC එක දන්නෙත් නෑ මොකද්ද මේ කියන්නේ දන්නේ නැතිකම ඉතින් මම KFC තකල මේස මේ ගමරේ අනන කතා බයිතල දැන් අපිට ජොබ් එකක් ගන්න බැරි විදි මේ අපි මේ එහෙම නාට්‍ය කරනවා අපි මේ මෙතන එල්ලාට් වෙලා ඉන්න බොරු නෑ නාට්‍ය කමි වර්ක්ෂොප් කරද්දී අපි දන්නවනේ මේ නාට්‍ය කරනවා අපි නාට්‍ය සීන් එකක් ඉන්නේ එහෙම කියලා අන්න ඉතින් අර මම මේ එහෙම විනෝදින් කියන්නේ මොකද මට හරි දුක්බරයි කතාව මම hina වෙලා කියන්නේ මට ඒක ආතල් නිසා මට ආතල් එකක් ඒ ජීවිතේ ඉතින් මම කතා කළා මෙයා අපිට කියනවා මං ඊට මේ සිකියුරිටි කියලා මොකද අමුතු ඇඟිම කළු පාට ඇඳගෙන ඔය ගේප්ස් එකේ අද මෑන් තමයි මැනේජර් මැනේජර් මේ අතු ගන්නෙ මෙහෙට දෙන්න පම්බෝරිය දුන්නා ඉතින් ෆස්ට් දවසේනේ දීලා අපි ඔය ඉතින් වැඩට අරගෙන මෙහෙම ගිහිල්ලා මොකද අපි ඔක්කොම සර්ටිෆිකේට් අරන් ග්‍රාම සේවයදී ඔක්කොම නනා අරන් ගිහලා අපි දිනන දැන් ඔන්න ජොබ් එකට එනවා කේප්ස් එකේ එතන මගේ පස් කොළඹ සිටුේෂන් නලිවෙක් කෙන ජොබ් එක කේප්ස් එක يعني කේප්ස් එක වැඩ කරනවා නේ කේප්ස් එක වැඩ කරන ඇත්තට මම පාර්ට් ටයිම් තමයි වැඩ කරන මා චමිත් අය. ඉතින් අපි ක්ලෝස් අප් කියලා තියෙන ඕක එකක්. මට මොප් එකක් දෙනවා මේ මුළු කේප්ස් එක මොප් එකක් ගන්න රෑම. රයිට් මං ගහන්නම් කියලා. මුළු කේප්ස් එක මම මොප් කරනවා. ලොයික උඩයි යටයි. අතන වැඩ කරලා අපි වර්ක් ෂොප් කරනවා. අපි දෙන්න මම චමිත් අය හරි ඒ කියන්නේ මම වෙජිටේරියන්. මම ඇත්තටම මාස අම්ම දන්නේ මේ කතාව. අම්මට මං කියන්නේ හැමදාම හොඳට කාලේ බිලිනවා කියලා. මම සෝසුයි බතුයි කකා ඉඳලා තියෙනවා මේ මොකද මට මේ කන්න නැහැ KFC එකේ. මම රයිස් එකට සෝස් දාලා අන්න කාලා තියෙනවා මාස 4ක් විතර. එක දිගට. හැබැයි අපිට උදේටයි දවල්ටයි බත් එකක් දෙනවා. ඒත් ඒ වගේ මොනහරි කරවල හරි මන තියෙනසම් මට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම ඒ කියන්නේ රෑට විතරයි මම කියන්නේ මම රෑට අපිට කනකොට ඒ වගේ දිග කතා මට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්න වෙලා නැහැ. ඒ කියන්නේ සුන්දරයි. ඉතින් ඒ දේවල් එක්ක මට හොඳ යාළුවෙක් හම්බෙනවා. ඉතින් අර මගේ ජීවිතේ මම හිතනවා මං එතනින් තීරණය කරන සමහර තැන්වලදී මගේ වයස ඇවිල්ලා මෙහෙම කනකොට මට කඳුළු වැටෙනවා. මට පුළුවන් අඩන්න නැතු ඉන්න මං හරි අමාරු මියුසන් ඉන්නේ මගේ වයසයි ඇවිල්ලා මෙහෙම කනකොට මම මේක පිහන්න ඕනේ කියලා වාඩි වෙනකොට මං ඒ මේක පිහිනකොට මට ඇඬිනවා හරි අමාරු මම නවත්ත ගන්න හැබැයි මම ඒ වැටෙන කඳු මම කවදා හරි මම මගේ ජීවිතය ජය ගන්නවාමයි ඒ පිහින මොහොතක් ගන්න මම මේව කරන්නේ අලුත් කරනවාමයි ඉතින් එහෙම කාලෙත් එක්ක දුක් ඉඳලා මට යාළුවෙක් හිටිය මගේ චමිත් අපි දුකට සැපට ඉඳලා ජීවිතේ මට හම්බෙනවා ඉතින් අර පොඩි නළු පොඩි පොඩි කැරක්ටර් මම වගේ ප්‍රශ්නාටි කුඩුකුඩු මාමා. ඒතර මම ඒක ඇඩ් කරා ඉතින් මාව පොඩි කෑලි කියලා දැක්ක මිනිසුන් මාව මතක නැහැ. හැබැයි මගේ ටර්නින් පොයින්ට් එක තමයි ජීවිතේ පළවෙනි පාරට මාව සල්සපුණ කියලා ටෙල් නාට්‍යයකට ආරාධනා ලැබෙනවා. ඉතින් මං ජීවිතේ ඇත්තටම සතුටු වෙච්ච දවස තමයි නළුවෙක් වෙච්ච එක නෙවෙයි නළුවෙක් වෙන්න කියලා නාට්‍ය කතා කරපු එක නෙවෙයි ඒකට ගියාම සල්සපුණ ටෙල් නාට්‍යයට නම් කියලාම කියන්නේ මේ මම රිජෙක්ට් වෙනවා අයන්න
හේතුව හේතුව කියන්නේ මං දන්නේ මම හරි සතුටින් ගිහපු ගමන කඩා වැටෙනවා ආයතර ආයසරය මං එළියට එනකොට මම මේ කතාව කවුරුත් දන්නේ නැහැ එනකොට පොරක් ගිනම මම හිටගෙන ඔය දන්නේ කියලා මම ගොම මේ නළුවෙක් වෙන්න කියලා ආව මේ ඉතින් මම මෙහෙම නාට්‍යයක් කර ගන්නවා මෙහෙම කියලා මේ නම මොකද්ද අංග මම මේ සංගීත ප්‍රමුඛ කියලා මොනිකන් ඇමරිකාන් වගේ කෝ අන්න මම ඇතුලෙන් ඩ්‍රීම් කරන් ඉන්න පොරක් මේ ඇමරිකාන් කියන කන් කියන මම නම හිතන ඇමරිකාන් වගේ පොඩි ඒ වගේ නෑ හැබැයි මං හිතටින් තියාගෙන එතනින් කියන අය මොකද උනේ උඹට මේ මං දන්නේ නෑ ආවා මං අදිස්සි අර ඩයලොග්ස් නෑ ඉතින් මම මේ මොකෙද්ද කික් වගේ නිකන් මං කතා කරා පොරක්ට මං දන්නේ නෑ මං කවුද තුලෙන් අරගියේ නෑ මම යනකද නෑ නෑ මේ ඔබ පොඩි ලුක් කියලා අස්සරේ මේ මම මේකේ ආට් වැඩ කරන්නේ මම තමයි මේකේ ඔය ලී ගහන එව්වා පාට ඇඳුම් කරන්නේ මම තමයි ඔබ ගිහිල්ලා මේ හෙට වරෙන් කොල්ලෝ මං කොහොම මං ඒත් කල්පනා කරා මූ ඔය එන අනම්මනම් ගහන ඇඳුම් කරන එකෙක් නම් මොකක් හරි ලයින් එකක් ගහලා දෙයි පොඩි යන්නේ නේ බලන්නේ ඉතින් මට කො උඹ එනකොට සුපිරියට වරෙන් ඇඳුමක් ගැඳලා කිට ගාලා මරලා වරෙන් හිට ඉතින් මම ඊළඟ දවසේ මං ගාවතුන ආයෙ මම දැන් මේ මන් දන්නේ දස්පියා වගේ දන්නේ මං ගියේ මන් දන්නේ ඉතින් මම ඊළඟ දවසේ හොඳට ගිට ගහලා සපත් දෙක දාගෙන ඉතින් එද්දී මන් දැන් අර ඩයල් එක හෙව්වා නෑ දැන් මේ ආට් කරපේ ගන්න දැන් මුවට ආයෙන්න කියලා මම පච කනොත් දෙනවා නෑ නෑ ඊට අප ගම මට මෙහෙම ස්ක්‍රිප්ට් එකක් දුන්නා මේ මෙහෙම ඇවිල්ලා බලා ගන්නකෝ කවුද පොර ඔව් මම ඇවිල්ලා ඇතුළට යන්න මන්ද සීන් එක මත මම කලින් ඉඳන් නළුවගේ සීන් ඉඳන් මම දන්නේ ස්ක්‍රිප්ට් බලන්න ඒ ටික ස්ක්‍රිප්ට් බලලා සීන් එකට යනකොට දොර නැ යනකොට මෙන්න ඉන්නවා ටයිල් එක මැද මං අර දොර ආවා මම කියලා වෙන්නේ නැති මේ ඩයරෙක්ටර්නේ කියන ආර්ට් ඩිරෙක්ටර් කියන්නේ මේවා දුන්න නම්ම නම් කරන පුරන් දැන් මම ඩොට ඩයි ගොඩ ඩයි සමහර මෙහෙම කරලා ඩයලොග්ස් ටික දෙන්න කළා මම ඩයලොග්ස් ටික මෙහෙම මේ සීන් එකෙන් රඟපාලා දැන් ඔහොම කරලා මේ අපි ඔයාව මේ නාට්‍යයට තෝරගන්නවා මේ තමයි අපේ ඩිරෙක්ටර් මේ ඉරේෂ් ලොකු බණ්ඩාර ඉතින් ඉරේෂ් ලොකු බණ්ඩාරත් කියන්නේ ඉතින් මගේ ජීවිතේ එළිය කරපු පුද්ගලෙක් මම ඒක කියන්නේ මේ ෆස්ට් ටයිම් එයා දන්නවා ඒක මහත්තයා අවංකෙම කියනවා එයා තමයි අර ආර්ට් ඩිරෙක්ටර් මට කියපු ඉතින් එයා මට මේ මම එක මේ දන්නේ ති කතාවක් කවුරුත් මේක කියන්නේ නළුවෙක් වෙලත් නළුවෙක් නොවුණු තැන් එයා සමහරක් විට එදා ඒ කියන්නේ මම එතකොට නළුවෙක් වෙලා පේ රවින්ද්‍රසලගේ නාට්‍ය වල කරලා ගලත් අර මගේ ටර්නින් පොයින්ට් එක ඉරේස් ලොකු බණ්ඩාර ඒ කියන්නේ සර් එදා මාව හම්බුන් නැතුණා නම් අද සංගීත ප්‍රමුඛ කෙනෙක් නැතිනම් තිබ්බා එදා මම ආයේ ගිහිල්ලා නෑ මම ඉඳි සංගීත ප්‍රමුඛ ඉඳි සංගීත ප්‍රමුඛගේ ටර්නින් පොයින්ට් එක හදන්න නැති වෙන්න පුළුවන් තව පරක් වෙන්න තිබ්බා අන්න හරි මම වෙනවා මම අවුරුදු 30කින් නළුවෙක් වෙන්න හිතන් හිටියි අවුරුදු 30ක් වුණා වෙනම් කියලා. ඉතින් එහෙම වගේ මම කතාව දිග වැඩි මම නෑ ප්‍රශ්නයක් නෑ නෑ හරි ලස්සනයි කතාව. මේ ඒකට ඒ ඉරිස් අඩෝ මේ ඊට පස්සේ මම ආයි කල්පනා යකෝ මේ මන් ඩිරෙක්ටර්ට එහෙම පඩි ටෝක් ටිකු දුන්නා. ඉතින් මම මේ ආ ඩිරෙක්ට් ආ ඇඳුම් ගන්නම් මම හදනකොට මම අර බොරුවට නිකන් අර නාට්‍ය කරා මම මේ නාට්‍ය කරලා මේ එහෙම එකක් දුන්නා මං ඉරිස්. දන්නේද මේ දීම ලොකු ගමක් ලොකු ලයින් එකක් දීලා ඉතින් ඒ බලනකොට ඒ ඩිරෙක්ට් ඉතින් මම දන්නේ නැහැ. ඉතින් මම ඉතින් ඊළඟ දවසේ ෂූට් යනවා මම ගිහිල්ලා තරම කේප්ස් එකට කියනවා මම හිටින්න වැටෙන්නේ නැහැ මේ මම දැන් නළුවෙක්. රයිට් ඕකේ. මගේ වැඩි ඔක්කොම හරි මම දැන් කියන්නේ මම දැන් පොරක් වෙලා ඉවරයි. මගේ ජීවිතේ දැන් හරි මේ. ඉතින් මම ඔක්කොට මචං යනවා මම දැන් මෙහෙමයි මගේ ජීවිතේ හරි ගියා හරි ගියා. ඉතින් මට තියෙන හොඳම සිදුවීම තමයි මම මේ පාරේ. අද මම මම මේ පාරෙම මේ පාරේ ගිහිල්ලා තියෙන රස්සාවල් ඔයාගෙන මේ පාරේ මං ඒ පාරෙම යම් කිසි කාලෙක මම පාරේ රැයට වැඩ ඇවිල්ලා යනකොට අර කොටු තියෙන්නේ මේ බොක්කු කොටු මම ওই කේප්ස් එකින රැයට ගණන් කර කර එකට එක පැන පැන යනවා කියන්නේ මම මේ හැම කොටුවක්ම පා ගන්න ඕනි ඒක තමයි මගේ තියරිය මං හදාගත්තා. ඒ කියන්නේ හිතේ. ඒ පාරෙම මම යම් කිසි කාලයක මගේ බයික් එකකින් යනකොට
යනවා මං අවුරුදු ගානකින් මම බයික් එකෙන් යනවා මං ඒ කොටු දිහා මේ බලන් යනවා මම පැනපු කොටුවක් මේ ඒ බෝක්කුමයි තාම තියෙන්නේ ඒ ඒ පාරෙම ඒ බයික් එක ගිහුව මම මම්මගේ කාර් එක යනවා මේ පාරවල මේ කියන යනවා මම මේ මම පයින් ගිහුව තැනක් මං කාර් එක යනකොට මම මතක් කරනවා මෙහෙම රෑට පැනපු කොටු මෙහෙම මෙහෙම පැනපුව මේ පාර යනකොට කියන්නේ ඒක මට අදටත් මතක් වෙනවා ඒ ඒ ඒ ඒ පාරෙම මං මේ මගේ අද සැලුන් එක දැම්මේ මං කියන්නේ මං දිනලා නැහැ තාම හැබැයි මේ මට සතුටු එදා ඒ තනියම ආපු සංගීත ප්‍රභු අද රටම දන්න කෙනෙක් වෙලා රටම ආදරය කරන කෙනෙක් වෙලා ප්‍රසිද්ධ වෙන්න හැමෝටම පුළුවන් හැබැයි ජනප්‍රිය වෙන්න අමාරු ඔබ ජනප්‍රිය ඒ ජනප්‍රිය නම මොකද ඉන්න ජනප්‍රියතාවය ගැන ඒක ඉතින් ඇත්තටම මේ මම බලාපොරොත්තු වුණ දෙයක් මොකද මම හැම වෙලෙම මම දැක්කේ හීනෙනේ මොකද මම ඒ ලෙවල් කාලේ ඉඳන් මම ජනප්‍රියයි කියලා හිතන්නේ මොකද මම ඔය මන ලීක් විදියට යන්න ට්‍රයි කරන්නේ ක්ලාස් එකට වුණත් මම ඒ හැමෝගෙම මගේ දර්ශනය ගන්න කාරය බලන්න මගේ දියා ඉතින් මම හිතනවා ඒක මම අදටත් ගන්න මම ආසයි මම වගේ කරනවාට මම දන්නේ අනිත්යි මගෙත් එක ෆොටෝ ගන්නවාට මම ආසයි මගෙත් එක්ක ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරනකොට මම ආසයි ඇත්තම මේ බුරු කියන්න බෑනේ ඒ නළුව නෙවෙයි මම ඒක ඒ නළුව ප්‍රේක්ෂකෙක් විදිහට බල්ල මේ කියන්නේ ඉතින් ඒක හරි සතුටක් මේ ආපු ගමන ඇතුලේ කවඩියා කියන එක මොන වගේද සංගීත ප්‍රබුද මොන වගේ ආභරණයක්ද උනේ ඇත්තටම මේ මට පොඩි මැජික් සීන් එකක් තියෙනවා සීන් එකක් කියන්නේ ඒක මම කරපු චරිත ඇත්තටම එකිනෙකට වෙනස් ඒව මට හම්බ වුණා මගේ කාලෙත් එක්ක ඉතින් සල්සපුනා නාට්‍යෙන් පොඩි වෙනස් චරිතයක් වුණා ඊට පස්සේ තව දුරයි ජීවිතය කියලා මට හැපි කියලා කැරක්ටරයක් වුණා මට යම් කිසි කාලයක නිකන් පාරේනකොට අයියෝ සුනිල් හිත කැඩුනා කියන්නේ මගේ ඩයලොග්ස් එහෙම එතනින් පස්සේ මම ආය යනකොට හුස්මක් තරමට නාට්‍ය කියන්නේ මම මගේ පොයින්ට් දැන් සතුටු වෙන්න කියන්න ගත්තා ඊට පස්සේ මම සක්කාරම් හරි දුෂ්ට නිලමේ කෙනෙක්ගේ මහා ජරා චරිතයක් ඒ කියන්නේ විලන් හැබැයි අර හුස්මක් තරමට එකේ හරි විහිළු තහළු කර කර ඉඳලා අරක සක්කාරන්ට නාට්‍ය පොඩි නිලමේ වගේ චරිතයකින් අර මට හැම වෙලෙම හොඳ මට ඇත්තටම සුදු කරන්න ඕනේ මාව ඩිරෙක්ටර්ස්ලා මාව තීරුම් ගත දැන් තිබ්බා. ඔබට මේ චරිතය දෙන්න ඕනේ. ඒ වගේ එහෙම සක්කාරන්ගේ පොඩි නිලමෙන් පස්සේ මම ඒක ඇස්සෙම රැස් කියලා තෙල් නාට්‍ය ශක්ති කියලා කැරක්ටර් එකේ ඔහොම සල්මල්ලාරාමයේ කියලා තව නාට්‍යයක් තුලින් වෙනම එහෙම මාව චරිත ගණනාවකට මාව නිකන් ඒ කියන්නේ මගේ වයසත් එක්කද මම දන්නේ මම එහෙම වුණා. ඉතින් ඒකත් එක්ක කවඩියා මට වෙනස් වුණේ අර මං ඉස්සල්ලාම කිව්වා වගේ අර පොඩි කොටුව තුල මම ලියා ගන්න විස්තර තමයි මේ මම එළියට දාන්නේ. එතකොට කවඩියාට ඉගෙනීම් තත්ත්වය කතා කරන විදිය කොහොමද හැසිරෙන්නේ කවුද පොර කවඩියාගේ ওই විස්තරය කියලා වචනයක් ඉතින් ඕකේ ප්‍රසිද්ධ වෙනවා. මල්ලි කෙනෙක් හලාවත චලා කියන පැතරට මිනිහා මට හම්බෙන හැම මොහොතකම අයියා මොකද විස්තරේ සංගීත අයියා අර අපිට කිසිම විස්තරයක් නැහැ නේ මේ අංගරුව අපි එන්න ලොකු විස්තරයක් දැම්මෝයි දැන් මූ කතා කරන හැම එකකටම සාමාන්‍ය ඉඳලා හිටලා අඩේ මට ඌ මතක් වුණා ඉතින් මම මේ කවඩියා කියන චරිතය ඇත්තම මේ මතක් කරන්න ඕනේ ඒ චරිතය ගොඩක් හදන්න මට උදව් කරේ ෂුගර් නාදන සර්රුයි අපේ සද්දාමංගල සූර්යමන්නර සර්රුයි මාරු උදව් දුන්නා මට බයම කරපම් මෙහෙම කරා ඉතින් මම එයාලත් එක්ක කියන්නේ කවඩියා හැම එකෙක් නෙවෙයි එයාලා හිතලා තියෙන ඇත්තම පොඩි වෙන එකක් නාඩංකාරයේ පවුල කොහොමද ඔව් ඇත්තම මේ නාට්‍යක අනිවාර්යෙන් මතක් කරනවා සජිත අයියා කෝකිල එතකොට අපේ විරාජ් කියන්නේ කැරක්ටර්ස් වලින් ගත්තම සරා මනමාලන් කිරිපුතා සුද්දා එතකොට මාස්ටර් එතකොට කුකුල මුදලාලි මේ ඔක්කොගෙම තුල හරි සාමූහිකයි අපේ නාට්‍ය සාර්ථක වෙන එකම දේ අපේ ඩිරෙක්ටර් කෙනින් ඉඳන් ඒ කියන්නේ ශිවකුමාරදන් සර් කෙනින් ඉඳන් අපි හරි සාමූහිකයි මොකද මම දන්නා සජිත අයියා වුණත් මගේ ලයින් එක හරියට නැත්තම් මල්ලි අය අපි ගමු මම ජීවිතේ එකම දෙයක් ගත්ත සජිත අයියගේ මල්ලි වැරදුනාට හිතන්න එපා සෙට් එකේ බූරුව වුණාට කමක් නැහැ
ප්‍රේම් එකේ වීරය ඇවිල්ලා සෙට් එකේ බුරුව වඩන්නට කමක් නැහැ උඹ ප්‍රේම් එකේ වීරය මොකද ප්‍රේම් එක තමයි බලන්නේ මිනිස්සු අනිවාර්යයෙන් ඉතින් ඒකත් එක්කම මම නාඩගම්කාරයෝ තුල මගේ චරිතය ඇත්තටම ඉවහල් වුණා මට මගේ ඉදිරි ගමනට ඉතින් හරි සන්තෝසයි බොහොම ස්තුතියි පුංචි දෙයක් මතක් කරන්න ඕනේ මම මෙතෙන්ට ආවේ සැලොන් එකට ආවට පස්සේ තමයි මට අයියව හම්බුනේ කලතුරකින් මෙතන රැඳෙනවානේ ඔව් ඉන්නවා කොට්ටාවේ අසුරුගිරිය පාරේ තියෙන්නේ ඉන්නක මං ඇවිල්ලා යන්න කියලා ආරාධනය කුත් කරනවා අපි මේ මතක් කරන්න කවුද ඉන්නේ මතක් කරන්න ඉතින් මේ මොහොතේ මම අනිවාර්යෙන්ම මගේ අම්මලාට ලොක් කියන්නේ තාත්තව දෙන්න දිනුන අතර නැහැ බැයි මට තාත්තා තාමත් ඉන්නවා වගේ තමයි තේරෙන්නේ ඉතින් මට හිතට දැනෙන්නේ දැන් අම්මලා මගේ පවුලේ සීල් දෙනා මං ඒතර මේ ඒ හැමෝම මට ආදර කරන හැමෝටම මං ආදරේ මගේම කියලා ව්‍යාපාර දැන් දෙක තුනක් යනවා ඉතින් මගේම මේ ඇඳුම් ව්‍යාපාරයක් යනවා මේ ඇඳන් ඉන්නෙත් එකක්ම තමයි ඉතින් ඒකත් එක්කම මගේ සැලොන් එක ඉතින් මට සැලොන් එක මම හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා ඉතින් මේක වැඩ කරන්නේත් අපේ ආදරේට කියන්නේ බබා කියලා චානක චානක මේ මගේ තුන් යාළුවෙක් ඉතින් හරි සාමූහිකයි යාළුවෝ ටිකක් ඉන්නේ ඉතින් සහෝදරොත් එක්ක මේ ගමන යනවා ආපු ගමන ලස්සනයි ආපු ගමන සතුටුයි ලස්සනට යන්න හිතනවා ඉතින් ඉදිරි ජීවිතය ඉතුරු ටිකක් හරි කොයි කාලේ විවාහ ජීවිතයක් ගත කරයිද කවදා වගේ විවාහ වෙනවා තව කොච්චර කාලෙකින්ද නේද විවාහ වෙනවා ඉතින් අපි බලමු ඉතින් ජීවිතය අපිට සමහර සිදුවීම් කියන්න බෑනේ ඉතින් අපි කොහොම හරි පොඩි කොල්ලෙක් නේද තාම වයස මදි පේනවනේ මූයේ වයස වැඩි එළියට පේන්න හැම කතන්දරේ බලයි දැන් බලමු නේද අපි ජීවිතේ හැමෝම යන්නේ පෙ කඩීම් වලට ඉතින් ඒ කඩීමත් මම සාර්ථක කරගන්න ඉස්සරහට මොකද ඒ කඩීම් සාර්ථක කරගන්නත් ඔක්කොම ඉවරයි ආ මං හිතන්නේ හරි ඉතින් බොහොම ස්තුතියි ආවට සංගීත් අයියේ මේ සංගීත් ප්‍රභූ කියන අයිකන් එක තව තවත් ලංකාව පුරා යන්න මං අනිවාර්යෙන් දන්නවා ඒක අනිවාර්යෙන් යනවා කියලා ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වැඩසටහන ගැන මොනවද කියන්න තියෙනවද බොහොම ස්තුතියි ඉතින් විශේෂයෙන් ප්‍රෝග්‍රෑම් එකක් වශයෙන් නෙවෙයි මම මේක මගේ ඇත්තටම මගේ පෞද්ගලික දේවල් අද කතා කරේ මේක මම දන්නේ නැහැ වැරදි විදිහට තේරුම් ගනීද නැද්ද කියලා. හැබැයි මම ප්‍රෝග්‍රෑම් එකක් ගත්තම සාමාන්‍යයෙන් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බලන්නේ ඌට කෙලවිච්ච තැන් ටික තමයි හයිලයිට් කරන්නේ. ඇයි ඒක ඇතුලේ අහනවා හාරලා. දැන් සාමාන්‍ය වාඩ ගන්න පොයින්ට්ස් තිබ්බ ඕන තරම් මගේ මේකේ කතාව විතර. හැබැයි මගේ ගොඩක් ප්‍රෝග්‍රෑම් වල කරේ ඒ කියන්නේ මිනිස්සු මම දන්නේ නැහැ ධනවාදී වලට වඩා ඍණවාදී වැඩි නිසා ආස ජරාදී හොයන්න. ඉතින් මමත් එක්ක ට්‍රේනින් මොනවාද මේ ඕප දූප බලන්නේ ඉතින් සිංහලයාගේ හැටි ඒක වෙනස් කරන්න බෑ මමත් එහෙමයි ඉතින් අර නමුත් මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් හොඳ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක කරා එලගිරි තැන්කියු ඉතින් පුංචි ඩයලොග් එකක් දෙමු කවඩියාගේ කවඩියාගේ පොඩි ලස්සන පොඩි ඩයලොග් එකක් දෙමු ඔය කුකුලා සරට හදාගනි මොකද්ද කුකුලා මේ දැන් උඹ දන්නවද දැන් කුකුල්ලොන්ට මාළුන්ට පණ දීලා තියන්නේ නැහැ කියලා හා දැන් නැහැ උඹ දන්නේ නැහැ උඹ දන්නේ නැහැ දැන් නැහැ යකු තරක් වෙනවනේ කල් තියාගන්න ඔව් දැන් තරක් වෙනවනේ කල් තියාගන්න නැත්තම් බෑ නේ විස්තර නරක් වෙනවා හරි ඉතින් thank you සංගීත් අයියේ නාට්‍ය අවසානට මොකද වෙන්නේ ඇත්තටම අන්තිමේට මොකද වෙන්නේ ඉතින් ගොඩක් ලස්සන නාට්‍යයක් ගොඩක් මිනිස්සු මේ වෙනකොට ආදරය කරන මේ නාට්‍යයට ඉතින් නාට්‍ය වැළඳගෙන ඉන්නේ අද වෙනකොට මොකද ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඉතින් මම හිතනවා ගොඩාක් කට්ටිය ආදරය කරන අවසානයක් වෙයි කියලා මේක අවසානේ බලාගෙන ඉන්න සීල දෙනා يعني පිබිරීමක් එක වෙනස් වීමක් ඔව් ලොකු වෙනස් වීමක් වෙයි හරි බොහොම ස්තුති සංගීතය එකතුනාට වැටේ අඬයි හැබැයි ජීවිතයකට ඉන්න ඕනේ අර කතාවක් තියෙනවානේ ගඟක් උනත් ලස්සන වෙන්නේ ගල්පරවල වදලා ගලන් යනකොට ඒ ආට් එක සුපිරිම දැක්ක මනුස්සයෙක් තමයි සංගීතයේ බොහොම ස්තුතියි නං සිද්ධාර්ථම ජය වේවා මම අවිෂ්කිරාජ් කොනාත්